ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. සෞම්‍ය සඳ එළිය මගේ පැහැසරා. මට හිට ලෙක්චර්ස්ත් නැහැ අම්මා. ඉන්නවනම් ඉන්න වෙන්න ඉතින් පාඩම් කරන්නම බලාගෙන. කමක් නැහැ අම්මා. මම බලලා වඩා හොඳ දේ කරන්න. हाँ हाँ हो कांचन दवास मान डॉक्टर के इंदिया कहाँ नंग डॉक्टर मुझे तीता नंद डॉक्टर तातला में एक कंगे ने एक नौकरी ने बैरी कमाटा द आयु आये मान हम तीसरे में एक ना खाता करने कोटा डॉक्टर की मून अविनाश है ना एक आ ये वार पेन है සමහර විට එහෙම වෙන්නේ නැති. ඒ ડોක්ටර්ගේ තාත්තලා මෙහෙ එන එකෙන් ડોක්ටර්ට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙනවා නම් තාත්තලා මෙහෙ එක්කන් එන්න ඕනේ. අම්මා ડોක්ටර් අම්මා දවසලා ඔව් අද ආෆ්ටර් ස්කූල් එමින් ගමන් පොඩි වැඩකට යාළුවෙක් ගෙදරටත් ගොඩ වුණා අම්මා මාව මගහැරිද මන්ත පැහැසරා වෙච්ච දේවලුත් එක්ක අම්මට එහෙම වාට මූණ දෙන්න බැරුව ඇති Thank you.
අර ජෝඩුව මිදුලට කරලා අම්මා මොනවද මෙතෙන්ට වෙලා කරන්නේ? වෙයි. මං එලා මෙර තේදී ඉත්තක් හැදුවා. තේ හදන වැඩේ චූටිට බාර දීලා අම්මට තිබුණා මේ මිනිස්සු ඇත්තට කතා කර කර ඉන්න. අපි රට්ටු හිනසන වැඩ. මං කතා කර කර ඉන්නේ. ඒ ඊලන්දාරියාවේ මාව හැම වෙලේ දිරෝද? එරත් මේ කොල්ලෙක් කෙල්ලෙක් තමුන්ගේ මිදුලේ කතා කර කර හිටියා මොකද්ද ඔගේ රටුන්ට hina වෙන්න තියෙන්නේ? ඕන් උඹ සීලේ පදේට පේවෙලා කට්ට නිවන්නම නටපු වෙලා වෙන රටුන්ට hina වෙන්න එමට කාරණා තිබුණා. ඔය මිදුලේ ඉන්නේ ගමේ ගස්ගල් වලට පාළු කපන මදාවියෙක් නෙවෙයි. දොස්තර මහත්තයෙක්. අපේ කියුණත් අවුල් කඩා කපල් කරගෙන මය ගෙදරට ඇවිදින් මිදුලේ අල්ලාප සල්ලාප දඩනෝ නෙවෙයිනේ. ඒ ඒකී බඳින්න ඉන්න මහත්තය. එහෙවික මොකු මොකට hinaද? මොකද මේ හොණ්ඩර ගානට හෝල්ලන්නේ? ඒකනේ මෙයා හූල්ලනේ හිල්ලිලට අපිත් හිල්ලිලා යනවනේ. අම්මා මට හැමදාම කතා කළේ ගෙදර එන්නේ කවද්ද කියලා හන්න. එහෙම නැත්නම් ගෙදර ඇවිත් යන්න කියන්න. මෙච්චර කාලෙකට මේ සතියෙත් ඉඳලා එන්න කියන්න අම්මෝ කතා කළාමයි. අම්මා කියව ඩ්‍රාමා රියසල් කතාව මාව කොළඹ තියන ගොතපු කතාව. අම්මා මොකටද හැම දෙයක් කරන්නේ? ඒකම තමයි මටත් තියෙන ප්‍රශ්න තේජා. ඔයා ලොකු නංගිට කතා කරපු වෙලාවේ එයා මොනවද කිව්වේ? එයා හැම මොකුත් අමුත්තක් කිව්වේ නැහැ. එයා ඩ්‍රාමා රියසල් කතාවක් දන්නෙත් නැහැ. අම්මා මේ සතිය ඉඳලා එන්න කියපු එක උසාවි නියෝගයක් නෙවෙයිනේ උපමාලේ. ඔයාට ඒ කතාවේ මොකක් හරි සැකයක් තියෙනවා නම් ගෙදර ගිහිල්ලා බැලුවම ඉවරයිනේ. ඒකනේ උපමාලි, අනික මේක හිත හිත වද වෙන්න තරම් ඉන්සිඩන්ට් එකක් නෙවෙයිනේ. අම්ම හැම එන්නේ එපා කියද්දි මට යන්න මොකද්ද වගේ නේත්‍රා. අනේ මන්ද උපමාලි, ඔයාගේ මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න අපි මොරලා මදිද මන්ද? අනේ ඇත්තමයි නේත්‍රා, මට නම් දැන් මෙයාගේ බබා පාට් ඇති වෙලා. ඇහි තේජා, ඇහිච්ච දෙන් අනේ. කොහමද චූටි? හා චූටි කොයි නානවද කොහෙද මේ අවේලා? නිරෝධ අම්මේ
මත්වර කොහෙගෙන් ඇවිල්ලාද ඒ ඇඳුම් පිටින්ම හවස නිදාගෙන හිටියේ අර කෙල්ලත් එක්ක ඔය ටවුමට යන්න ඕනේ කියලා ගියේ කොයි කෙල්ලත් එක්කද අර මෙයාගේ යාළුවා කන්තෝරුවේ අර තිලංකද නිලංකද කවුද කියන්නේ ගිහින් එනකොට ආවේ දෙන්නත් එක්කමද නෑ මෙයා යාවේ තනියම මගෙන් හරස් ප්‍රශ්න අහන්න කලින් වෙච්ච සිද්ධිය කියපන්කෝ නිරෝධ. උඹ හරියට මේ පොලිසියට අහුවෙච්ච තක්කඩිය කොරේ ගන්නනේ මගෙන් ප්‍රශ්න අහන්න. මතු හැංගි හැංගි අඬනවා මම. ඌක ඉතින් අර බඩ ආවොත් වෙන දේනේ. कांचन गहंगे कथा करू අනික එහෙම වැඩකට යන්න තියෙනවා නෑ එයා කලින් දවසේ කතා කරනවා අනේ අම්මා මං අද කොහොමඩත් ඔෆිස් යන්නේ නෑ මං ඊයේ එනකොටත් මාලිකාට කියලා යාවේ මට අද ඔෆිස් එන්න වෙන එකක් නෑ කියලා අද ලෙඩ වෙන විත්ති ඊයේ කොහොමද දන්නේ අනේ අම්මා මට ටිකක් පාඩුවේ ඉන්න දෙන්නකෝ මං සකුන්තලා ආ නංගි මං මේ චුට්ටක් දවල් වෙන දැරලා වාට ගන්න කියලාමයි හිටියේ ඔයා මේක අහලා කලබල වෙන්න එපා මොන දේ සිද්ධ වුණත් මායි අක්කයි මේව දැනගෙන විසඳ ගන්න ඕන ඒකයි මං කෝල් කළේ අනික අක්කේ නිය පොත්තෙන් කඩා ගන්න එක කඩා නොගෙන පොරවෙන් කපන තැනට වැඩ සිද්ධ කරගන්න එක මහා අපරාධයක් मुखाखरी प्रश्न दिन मुखाखरी बल दी මම්මේ මගේ දරුවා හින්දා කියනවා නෙමෙයි අක්කේ. පහන්දි කියන්නේ එහෙම වචනයකට හෙල්ලෙන දරුවෙක් නන් නෙමෙයි. ඔය ඉතින් අදටත් මායි තාත්තයි දෙන්න වැරද්දකට දඬුවම් කරන ළමයානේ. මොකක් කරේ ලොකු දෙයක් නොවෙන්න. දරුවා ඔහොම ඇඳට වැටිලා හොඳු මාන්දුවෙන් ඉන්නේ නෑ අක්කේ. සෞම්‍ය සඳ එළිය මගේ
අක්කට කියන්න මේ දරුවා අද වැඩට ගියෙත් නැහැ. අන්න තාම නිදි ඇඳි. හරි හරි. නංගි බය වෙන්නේ නැතුව ඉන්නකො. මං හිමීන් සැරේ කාන්චරට කිට්ටු වෙලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා දැනගන්නම්කො. හොඳි. එයා මට නොකියන දෙයක් නෑ. මම මේ පහන් දිට ඇහි කියලා බයට මිදුලට ඇවිල්ලායි කතා කළේ. එහෙනම් මං තියන්නා වාකි. ආයි ටිකක් රැවෙන්න ඇරලා මං අක්කට ගන්න. හොඳයි නංගි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මෙයා මේ ලියාගෙන කියාගෙන ඇවිල්ලා තියෙන්නේ ලාල නිවාසෙටම තොලින්චි වෙන්නද දන්නේ. बड़ो ලියන මහත්තයා මෙයි ආ දෙනවා කියලා තමුන්ට කෝල් එකක් දුන්නද නෑනේ මුද්‍රාලි මහත්තයෝ මට පේන විදියට මේ කාර වැඩේට අපිව තල්ලු කරන් යන්න ආපු ගමනක් වගේ ආ මියා 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 මොකෑ පුතේ මේ කපාල නිකන් බෝම්බයක් ගෙවුවා වගේ महंसे हितांगीम मेरे ना काम तुम मासे की मिहाय है बेटे। आई थिंक यू हो।
සතියකට දෙකකට වගේ උඩදී කායක සර්විස් කරා මාමේ තේරුණා ඉතින් කොච්චර සර්විස් කරත් තෙල් වතුර ටික බලලා අහක් වෙලා වෙන මුරිච්චි ටික සුද්ධ බුද්ධ කරලා ප්ලග් ටික බලන එක සතියකට වතාවක්වත් කරන්න ඕන බබා මොකෝ මේක උඩෙන ජීවිතේ තියෙන්නේ නේ ඔව් मामे मे सती सौंद मामल मोखर वेड़ अयर गमन दागन ओ मम त्याने अंबेल गमनी मम्मी की विरगरा हूं गमन इकनाटी वाहन दिखम अंट वीवनी वाहन दिखना गोमत मे माम हाई क्या बैब देना थिंक ये भी देर गरम को ये तेरे वैरायटी को रोशन बला करने थे मैं इतनी मीटर दाह पालो सावरुद्ध कटे उड़े दी बोल अगर हंडे अंकिला मट वादे दुन्ना पड़ी है कहानी दें खता करना गहनु बदांडे आने हेलो डॉक्टर नै मांग ही थी एलिए बैठक एक මංගියේ හදිසියම ගෙදරින් ඩිසයිඩ් කරලා උදේ පාන්දරම පිටත් වුණා පැහැසරා. දැන් එතකොට ඔයා ඉන්නේ මගද? නෑ ගෙදර. ඇයි ඒ මටත් නොකිය හදිසියම ගෙදර ගියේ? තාත්තා ඔගලන් ගෙදර එක්කන් එන විදියක් ගැන කතා කරගන්න. අපේ ගෙදරද? ඔව්. අපි සවුඳ උදේට මෙහෙම පිටත් වුණා පැහැසරා. ඔගලන්ගේ අම්මට ස්කෝල් නොගින් ඉන්න පුළුවන් නම් ලොකු දෙයක් ඒක. මං අම්මට කියන්න. और फोन एक दिन हमारे कॉल लग गया थी मैं डॉक्टर मांगे ना अम्मा हम गाने थे मंडी का दाल लेने रोड गाना अम्मा आपको मन मिस कर लेते हैं ना आराकू है ना वाले दिन ना को त्यान बेहसरा तेरों सर ना
ඔය කතාව ඉස්කෝලේ පුරාම පැතිරිලා ගියේ හේමන්තර මනුස්සයා යවන දිනුගේ තාත්තගේ ත්‍රිවිල් එක ගත්ත හින්දා. ඒ සිද්ධිය එහෙම හංගන්න පුළුවන් එකක් නෙවෙයිනේ ශීලා. අනිත් එක ඒ අවටින් කොච්චර ළමයි ඉස්කෝලේට එනවා කියලාද? වැඩේ කියන්නේ ස්වර්ණ මිස් මේක හොද හොද මඩේ දාන එකනේ. ස්වර්ණටත් ඔහ කතා කරලා ඇති වෙන දවසක් එයිනේ. ඒ දවස එනකන් ඉතින් ඉවසීමෙන් හිටියම හරි. මං එන හැරෙන්නේ තනියක් නෑනේ. නෑනේ. ස්වර්ණ කියන විදිහට 24 පැයේම සේන මගේ පිටිපස්සෙන් ඉන්නවනේ. ඔය කතාව ඉස්කෝලේ පුරාම ගියොත් පද්බේරිය සර් ඔය කාලසටනත් අයින් කළා දයි. එහෙම කරන එකක් නෑ ශීලා. එහෙම වුණොත් ඉතින් මටයි සේනටයි දෙන්නටම ඉන්න වෙන්නේ පද්බේරිය සර්ගේ ඔෆිස් එකේ. මම යන්න. හොඳයි. Hello. Hello. අම්මට මන් දෙතුන් වතාවම කෝල් කරා. දැන්ද? ඔව්. එක වතාවක් අම්මා ආන්සර් කළා. මේ කතා කරේ නැහැ. හුස්ම ගන්න සද්දි විතරයි ඇහුණේ. ඔයා කාගේ ෆෝන් එකේද කෝල් කරේ? පොඩි අක්කගේ. ඇයි අම්මා? මොන පොඩි අක්කගේද? මට කෝල් එක ආවේ වෙන මොකද නම්බෙක් ඉන්නේ. ඔය තියෙන්නේ අම්මේ පොඩි අක්කගේ නම? ඒ වෙලාවේ මන් දැක්කේ නම්බර් එකක් විතරයිනේ. සමහර වෙලාවට නම නැවටි නම්බර් එකක් වැටෙනවා. මට ඉතින් ඔහොම දේවල් වෙන්නේ පාළු පාරක තනියෙන් එන වෙලාවක් බලලා තමයි. ඔයා හදිසිය කෝල් කරේ? අම්මේ මේ ડોක්ටර් කතා කරා. කතා කරලා කිව්වා සඳුදට ඒගොල්ලෝගේ මේ තාත්තලා මෙහාට එනවා කියලා. ඉතින් මං අම්මට කෝල් කරේ. අම්මට එහෙම වුණොත් සඳර නිවාඩුවක් දාන්න පුළුවන් නේ. කොහේ නිවාඩු දාන්නද ළමයෝ?
ඔයා කෝල් කරනකොටත් මං දෙනිය හන්දි. අම්මා. ශීලා? මම ලංකට ආවා ඒ ගමන් ආව පොඩ බලල යන්න කියලා ආවේ. ආ මේ චූටි. තේ ටිකක් බොන්න වතුර පොඩ්ඩක් ලිපේ තියන්න. ඇයි ශීලා? මොකද උනේ? එදා පූජා වෙලාවේදී ගුරුන් වහන්සේ දුන්න සේනගේ පින්තූරිකෝ සේනගේ පින්තූරේ ආ මම එදා අස්පස් කරනකොට කාමරේ කොහෙන් හරි තිබ්බා හොයන්න ඕනේ ඇයි අනේ මං දැන් ගෙදර ගිහිල්ලා දොර අරිනකොට ඒ ෆොටෝ එක ගෙයි දොරකඩ දොරකඩ ඔව් ඒක දැක ගමන් මං දොර වහලා ජයන්තට කෝල් කරා කෝල් කළා මේ දුවගෙන ආවේ මෙහාට ඒක කොහමද එහාට ගියේ අපි හිත හොඳින් ඔයා වෙනුවෙන් කරපු දේවල් අන්තිමට අපේ නරකට හිටියද මන්ද නිරෝධ बलाकुंदला මොකක්කරි හිතරි දෙන දෙයක්වත් සිද්ධ වුණාද මොනාට හිතරි දෙන්න තම්මේ නෑ මං කියන්නේ වචනකින්වත් කවුද මට වා කිව්වේ පහන්දිද මට ඒ ළමයා මුකුත් කිව්වේ නෑ සතුටින් hina වෙලා ඉන්න කෙල්ල ඔයත් එක්ක ගිහිල්ලා එනකොට එන්නේ තටු කඩා ගත්ත ගානට ඒ ළමගේ අම්මා මට කිව්වා එකට හේතුව එන අම්මගිලේ ආවි මහක මම දන්න තරමින් නම් අම්මේ මගේ අතින් යගේ තටු කැඩෙන්න මුකුත් සිද්ධ වෙලා නැහැ සෞම්‍ය සඳ එළිය මගේ පැහැසරා මේක ඕනට වඩා හැල්වඩ ගත්තොත් වෙන්නේ බබා සෞත් වෙන්නේ අමුතරයි මටයි හෙන ගහලා ගියත් ඒක සිද්ධ වෙන්න දෙන්න බෑ. ඉතින් එහෙමයි කියලා මෙහෙව් වැඩවලට පිටස්තර මිනිස්සු අරන් යන්න පුළුවන් ද මුදලාලි මහත්තයෝ? අනිත් එක මේ මිනිස්සු ඉස්සරහා බබා අපිට කට උතර නැති වෙන්න ඇරලා පැත්තකට වෙයිද? මිනිහෝ. මේ වගේ තැන්වලදී සාමාන්‍යයෙන් වෙන්නේ මනමාල ජෝඩුව කූත්තු කරලා පැත්තකට තියලා ඉහනිකට පැහිච්ච මිනිස්සු වෙනම සැක් වෙන එක. බොණ්ඩ නෑ නාන්ද යකෝ ලියන මහත්තයෝ කතා කරන්න ඒ වගේ වෙලාවකට ඌකයාස් වට ලෝකයාස් සේස් කියලා මුන් අපි දෙන්නා වට කරගෙන ආ කඩු ගාන්න ගත්තොත් දොස්තර මහත්තයෙක් වෙච්ච බවාගේ තත්ති මොකද්ද ඉතින් මට මොනවද කරන්න කියන්නේ මං කියන්නේ ඒස් බයි රේස් එකේ පෝල් මහත්තයව අපි මේ ගමනකට එකතු කරගමු. බබාගෙන් ආහ. හරි එන බබාගෙන් ආහ. ඉතින් කිව්වම ගිහින් ආහ. ඒක වෙදි මන්ට. ඒ එල් බීර් සීර් කියලා ලියා ගන්න බැරි ලියන මහත්තු. පු. ර
රැජ්ජයි. सिंगल गुरूर दिन मामी अभी भाई सिंगल कथा अनी गमे पिट मुनिंगे मामी मुदलाली महत्या मगे वचन वलीमी मंगसान वशेन तीरने शुद्धो एक दहाटिया मम तनियम मेकट मून दे अभी मे अने जर्मनी अट निमेने मेरा सुना तरक बल मुखो मुखा बल मुखो निरोध हो यान अम्मे अरे मे सेन के पोड़ी पिंतूरे देख कर पोड़ी पिंतूरे की वे अरे इधर मित्र तीबे इधर आए की वे पूजा वधा वसे अम्मे तो है दाखिल ने उम्बे ये वा पटो होरे लहर तेरे गाते पीली वेल टमने आसपास कोर गाते अरे दा पूजा वदवसे साली ती बीच ताता के फोटो एक कोई ना आ मांगे के डायरी दम कोई का मैट दे डायरी तिब्बे मत पाता है।
රූපසිංහ කවද හොයන්නේ දේවින්ද මහත්තයාද මස්සිනා ගෙදර ගියානේ මම මේ බුද්ධිය ගන්නට නෑ බැලුවේ මස්සිනා ගෙදර ගියේ රූපසිංහට කියලාද මට කියලා තින් තනියම කිව්වේ නෑ පවුලේ සම එකට කියලා කිව්වේ ඔය කියන පවුලේ සමත් එක්ක එකට ගෙදර නිදා ගන්න පුළුවන්කම තියෙද්දි රූපසිංහ මොකද මෙහෙන්නේ ඒ ගෙදර පිරිමින්ට බුද්ධිය ගන්න හොඳ තරක් නෙවෙයි මහත්තයෝ ඒ ඒයි කියන්නේ ඒ গিදරට පය ගහන මිනිහා මැරෙනව දොස්තර වාට්ටියෝ මැරෙනව නෙවෙයි මරනවා කවුද ඒක ඉතින් බලා ගන්න වෙන්නේ මැරිලම තමයි දොස්තර වාට්ටියා විශ්වාස කරනවාද විශ්වාස කරන්න ඔය දේවින්ද වාට්ටියා වගේ 6 4 පිළිමි 13 දෙනෙක් හොරු අරන් ගියා වගේ මේ වෙනකොට වැලිගම් පිටි ගියා. දොස්තර වාහත්වයක් මේ කාලයක් හිටියොත් බලා ගන්න පුළුවන් වෙයි. අපේ දේවින්ද වාහත්වයා 14 වෙනිය වෙන හැටි. හේනවද? හේනවද බල්ල පුර නැටි. රූපසිං. ඔයා හුස්තන බලන්න නිදා ගන්නකො. මම යනවා. කාන්චන කෑවද? කණ්ඩ ඇති මේ දෙන්න අතර ආයිත් ප්‍රශ්නයක්ද කොයිද සෝමි දෙන්නයි කියලා කිව්වේ කාංචනයි පහන්දිද ඇයි මොකද වෙලා තියෙන්නේ සකුන්තලා ෆෝන් කරලා කියනවා කාංචනත් එක්ක ගිහින් ආවට පස්සේ පහන්දින්නේ ලොකු හිතේ අමාරු කියලා ඒක ඉතින් මං අපේ කෙනාගෙන් ඇහුවම එයා මට පුප්පල කියනවා ඒක පහන්දිකෙන් අහගන්නලු දෙන්න අතර ප්‍රශ්න තියෙනවා නා ඔය විසඳලා මේක කරලා දෙන එකයි තියෙන්නේ. එහෙම නැත්නම් අපි තව කාඩයක් ගහමු. දෙන්න අතර ප්‍රශ්න ඇයිඳ සුහදව වෙන් උනායි කියලා. අනිත් එක ඒගොල්ලන්ගේ දේවල් වලට උනට මැදිහත් උනාම වෙන්නේ ඔවත් දෙන්න තවත් නොක්කඩ වෙන එක. අපේ හිතුත් නරක වෙන එක. डॉक्टर මම මේ විදියට හැසිරෙන්නේ මම යාගේ අක්කා හින්දා. හරි. මානි කොට කිනුකෝ. දැන්සර. ඔයා කාරින් නැගින්. මේ මේ කොහොම නැගකමද තෝ මයාව කායකට දාගන්න. මෙහෙ එනවා ගෙදර යන්න මෙහෙතු. දැන්සර.
पोड़ी अक्का उपमाली मुकदे बाइक का मम्मे बाइक के का इतनी मुकद उन्हें मैं यहाँ मिथुले माल काटे का नहीं देती निकांगे एसएमएस से हेगट वागे बाइक के का क्या विद किया हिमिद्री पांडरे आंडले ऐस्ती बच्ची के ही वो बाइक के का आप एक ही मुकाखरी कनेक्शन ने का क्या दिखिया लही तुआ एक ऐ मंटी का जोलियट वागे हारा उस चला बैलुए वो ये देखा तेरे संबंध एक तिबुनत ඔයා මොනා බලාපොරොත්තුෙන්ද ඔය වගේ මට අනුපද කියන්නේ කවුද අනුපද කියුවේ අනිත් එක ඔයාට අනුපද කියලා මම මොනා බලාපොරොත්තු වෙන්නද මගේ මුකුත් අහගන්න නැතුව ඉන්නවද උපමාලි අනේ මි කෑ ගහන්න එපා අයිරාගණි ආටිට හැම හැමුණොත් බූතල් නඩුව පටලවගත්ත වගේ තමයි වෙන්නේ ඔයා මේක ඇතුලේ මගුල් නටන්න තියාගත්තම අපිටත් උන් හිටතන් නැති වෙයි කියන බයට විස්තර හොයන එක එකක් අනුපද කියනවයි කියන එක තව එකක් ඔයා ඉස්සෙල්ලා අන්නේ දෙකේ වෙනස තේරුම් ගන්න උපම දුවා මාලා ඔක නතර කරන්නකෝ තේජා ඕගොල්ලන්ට උණු උදේ පාන්දර අයිරාංගනේ වන්ට මේ බෝඩි මැතුලට ගෙන්න ගන්නද අපි කෑ ගැහුවා නොගැහුවා එයා ළඟදිම මේක ඇතුලට එයි अन्य दाटो आगे तसरे। वो याना महा पुद्मा के लेक तेजा, मटना हिता गाने मत बे। उच्चरे में बॉडी में ठाडू थी बनी, देंगे ती एका थारी ने? या में तने कराने पुलवां कहता वेड़ ओक्कम कर कर, निकाम बाबा आवेन ढा दनवा। දැන් ඔය මොකද්ද කරන්න හදන්නේ? අනේ මචං කවුද කියලා බලන්න. මේ මේ නැගිටා නැගිටම් බම් මේ දැන් හතකට නැගිලා ඔය අඳුම් පිටින් යන්න දැන්නේ. ආ मचम 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 तेजा तेजा अने अकेलांबा क्या को मेरे मारा करूं मैं कुनाने मिनी तक आड़े आना के ना मैं मत आड़े आना बुलवाना हाँ मैं
පිරිමිලෙක් නොවෙන්න මචං මම මැරුවා තාංශ කරන්න හරිද? හෙලෝ සූදැස්සනක් වේවා ස්විට් හාට්. ඔව්. අතනම මෙලම අපතන්නේ ජනිත්. ඔව්. කොහොමද? මට කුසල්ව දෙන්න. එහෙම දෙන්න පුළුවන්ද? ඌගේ අම්මගෙන් අප්පගෙන් අහන්නකෝ. ආ අනිත් එක වැදගත් පවුලක. ආ වැදගත් ගෑනු ළමෙක්. මේ විදිහට අවිචාර ලෙස පිළිමි ඉල්ලන රටක් තියෙනවද? ආ හරිම ලැජ්ජයි හරිම ලැජ්ජයි. ආ මම ඇවිල්ලා දකුණේ මිනිහෙක් විදිහට. මම කවදාවත් බලාපොරොත්තුනේ නෑ මේ දකුණේ කෙල්ලෙක්ගෙන් ඔන්න ඔහොම දෙයක්. මාව ගේන්ති ගස්සන තු ෆෝන් එක කුසල්ට දෙන්න ජනිත්. මට මේ බූරුව තප්පුලන වහන්ගෙන පුළුවන් වෙලාවක් නෙවෙයි මේක. හැබැයි මට යකින්නියෝ විලාප දෙනවා අහගෙන ඉන්න ෂෝක් ටයිම් එක. හැබැයි ඉතින් යකින්නිට වෙලාවක් නැත්නම් ඉතින් මම මොනවද කරන්නද? මේ මෙන්න මෙයාට මාර අදිසියක් කියලා ඔයාව ඉල්ලනවා. මේ වාසියද දන්නේ නැහැ නේ. කතා කරලා බලන්න. ඉන්න. ඔතේජ අන්න ඔයාගේ උදාරතර උඩරට මැණිකව අර මිනිහා බෝඩිම ගාවට මැවිල්ල එක්කන් ගියා. අර මනුස්සයා නැකිට්ට පැදුරේම බෝඩිම ගාවට ඇවිල්ලා එයත් එක්ක කුටු කුටු ගගා හිටියා. ඔය ඉඳලා ලැජ්ජාවන්න තුන දෙන්නත් එක්කම බයික් එක ගෙනගලා ගියේ. මම ඔයා වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා නිකන් කැත කතා අහගත්තා. එයා වේ මනුස්සයා කියලා ඔයා හොඳටම දැක්කද දෙයද? දැක්ක නිසානේ කිව්වේ නේත්‍රා. ඒ වුණාට උපමාලි ඒ මනුස්සත් එක්ක යනවා ඔයා දැක්කේ නෑනේ. මේ ඒක ඉතින් ආයි මොනවද දැකලා කියන්නද? එයා මෙතෙන්ට ආවි උපමාලිව එක්ක යන්න. එලිපිට බයික් එකේ නැගලා යන්න බැරි නිසා මෙයා එයාව ඉස්සෙල්ලා යවලා ඊට පස්සේ ගියා. අනේ ඇත්තමයි නේත්‍රා, ඔයාට මේ ඇත්ත පෙනිපෙනි තවත් එයාව සුද්ධ කරනවනේ. ඔය කතාව මචං ඇත්තක් නං මේ වෙලාවෙ හැටියට උඹට උඹ උමාලිට එච්චරම වේට් එකක් දාන්න කාරි නෑ. තේජට බොරුවක් කරන්න හේතුවක් නෑ මචං. මචං හේතුවක් නැති වෙන්නත් පුළුවන්, හේතුවක් ඇති වෙන්නත් පුළුවන්. බාලා දිනවනේ. දොන්නම් දොන් සිමන් නම් සිමන් කියලා. දොන් සිමන් දෙකක් බැරි එකේ එයාට දොන් උඹට සිමන් කියලා උඹ පැත්තකට වයන් ඉවරනේ. ජනියා කාවෙන්ගගේ උපමාලිකේ මේ ප්‍රශ්න ඇත්තක් නම් මේක මචං අදයි පටන් ගත්ත එකක් නෙමෙයි. කලින් තිබිලා නතර වෙලා ආයෙම පටන් ගත්ත එකක් වෙන්න ඕනි බං. ඔව් එහෙම වෙන්න බැරිකම දුන්නේ නැහැ. හැබැයි මචං උපමාලි සමහරක් වෙලාවට උඹ ගැන මෑන්ස්ට කියලා දෙන්න පුළුවන්. ඒක හින්ද වෙන්නේදී මචං මිනිහා බැට් එකයි බෝලේ දෙකම බේරගෙන සෙල්ලම් කරේ. සමහර විට මේ මිනිහා දැන් බඳලා පැත්තකට වෙලා තිබා. මචං එහෙනම් තත්ත්වේ බොහොම භයානකයි. මචං මං අහලා තියෙනවා ওই කසාද බඳපු මිනිස්සුන්ට පස්සේ තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා හම්බ වුණාම මචං ඌව ඉවර වෙන්නේ මිනි මරුම් වලින්ලු. අනිත් එක මචං මෙච්චර ගෙවන්න බ්‍රෑන්ඩ් නිව් බයික් දෙන කාලේ අතේ සල්ලි තියාගෙන ඇයි මචං මේ වෙනෙවුම් පැදපුවා පස්සේ යන්නේ? අයියෝ සි කාටික බෙදලා ඉවර කරන්න. කට උඩ තියාගෙන කාටික බෙදන්න ගියාම මේ මිනිස්සු හිතයි මුලින් කාඩ් දීපු මිනිස්සු එන්න බැහැ කිව්ව හින්දා අලුතෙන් කාඩ් දෙන්න මිනිස්සු හොයාගෙන ආවා කියලා. ඕවා පුළු පුළුවන් විදියට ටික ටික බෙදලා දාන්න අසුන්තා. එකපාරට බෙදන්න ගියාම දහ පාරක වැඩ කරන්න වෙනවා. කවුද ඇවිල්ලා වගේ? මේ රෙදි මදින්ඩයි ආවේ කවුද කියලා බලන්නයි දෙකක් බෑ. ඔයා කොයිකද තෝරගන්නේ? රෙදි මදින එක. ආ එන. නෑ නෑ මම කවුද ආවේ කියලා බලන එක තෝරගන්නවා.
මේ ගෙදරින් ආපු ගමන්ද දා තාත්තා ඔෆිස් එකේ වැඩකට උදේම මාතලේ ගියා මාත් ඉතින් පාන්දරින්ම ඇවිල්ලා මගින් බැස්සා සෞම්‍ය සඳ එළිය මගේ පැහැසරා කිරිකාරයයි පත්තරකාරයයි බෙල් කරන වෙලාවට දූ බෙල් කරයි කියලා කවුද හිතන්නේ ඒකයි මාව නිකන් තුම්බුන්ින් දාලා ගියේ දෙයිනේ කටාඬ හැවුනට මං විශ්වාස කරේ නැහැ මුණ දකින්නකම් මොකද මේ කුකුලත් උදේ පාන්දර අතින් යනවා මාත් ඔය ප්‍රශ්නෙම තමයි ඇහුවේ වෙන විදියකට මං අද කොහොමටත් මෙහෙ එන්නයි හිටිය අම්මා තාත්තා මාතලේ යනවා කිව්වෙ හින්දා මාත් පාන්දරින්ම ආවා ආ මුදේ පාන්දර ආපු පුදුමේ වරනවා මිසක් දුවට ඉඳගන්නවත් කිව්වේ නෑනේ ඒකයි මොකට කියන්නේ ගෙදර කෙනෙක් වෙච්චි කොට නේද දුව එනවා කියලා කාංචන දන්නවද එනවා කියන්නේ මං ඊයේ හවස ඉඳලම කාංචනට කෝල් කරා අම්මා ඒත් කාංචන ආන්සර් කරේ නෑනේ සමහර විට කාංචන මොකක් හරි වැඩක ඉන්නේ නැත්තේ හැබැයි මේ ඊයේ හවස ඉඳලා ඇඟරි දෙනවා කියලා වේලසින් නිදාගත්තා. ඔව්. වාගදා මිනිහා හවස නිදාගන්නේදී ෆෝන් එක සයිලන්ස් දාන්නේදී. කාංචන? 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 පහන් දීවිලා. මොනාද ආයෙ පෝස්ට් කරේ ලියුම් වගේක් දන්නව පොඩි අක්කා මං හැබැයි කාටද කියන්නේ කම්පැනි අයිතිකාරින් ආ ඒ කියන්නේ දැන් ඔය අලුත් ජොබ් එකකට යන්නද දන්නේ මේ එතකොට ඇයි ලියුම් ගෙදර තෝරෙන් දාන්නේ මොකද ජූඩියවා තනිවට ආවනම් ඒ විදියට ඉන්නකෝ ආව වෙලේ ඉඳන් මීටරේ හොවෙන්න ත්‍රේඩ් එකක් වගේ කච කච ගන්නවා වැඩේ කියන්නේ ආවට ගියාට ඇයි හොඳයි පවත්තන මිනිස්සුන්ගේ කාඩ් ටික බෙදලා ඉවර කළා අවශ්‍යම මිනිස්සුන්ගේ කාඩ් ටික බෙදන්න නැතුව ගෙදර තියා ඉන්නවා එහේ වැඩ ටික කොහොමද පහන්දි ගොඩක් දුරට ඉවරයි අම්මා එහේ නැකතට බුලත් දුන්නේ කාටද අපේ ලොකු තාත්තටයි ආච්චි අම්මටයි එච්චරද ඔව් අම්මා දන්න තරමට නම් එච්චරයි යෝලමිය ඔහොම නැකතට බුලත් දීලා හරියන්නේ අයියා හත්තියේ තියෙන යමක් කර කියා ගන්න පුළුවන් තැන් හත අටක් බල්ලා නැකතට බුලත් දුන්නා නම් ඔය තියෙන බර ටිකක් හරි හැල්ලු කර ගන්න තිබුණානේ මේ ළමයා දැන් අපේම ළමෙක් ඉඳයි මම මේ කියන්නේ හැබැයි පිට කෙනෙක් එතන හිටියා නම් මම කියන්නේ නැහැ උඹට තමයි කියන්නේ උඩ බලාගෙන කෙල ගහ ගන්නවා කියලා ඉතින් මොකටද හංගන්නේ ඔක හැමෝම කරන දෙයක් නේ. පහන්දි දන්නේ නැති වුණාට එයාගේ අම්මයි තාත්තයි කරන් දැත්තේ ඔය දෙයම තමයි. කියන්න බෑ. අපේ අම්මයි තාත්තයි toy ගමනට උදේ ගිහිල්ලා ආය ආවේ හවස. මට පේන විදියට පහන්දිගේ අම්මයි තාත්තයි අපිටත් එහා ගිහින්ද කොහෙද? දැන් බලාගෙන ගියාම ඒ දෙන්න දෙමාල්ලොත් උඩ බලාගෙන කෙල ගහගෙන. පහන්දි सोमी मुना
उन्हें बातें कभी दिलाकर मटे अन्ना पर आपको ना මංගියේ දවල් ඉඳලා මේ වෙනකන් ඔයාට 100 වතාවකට වැඩිය කෝල් කරා කාංචන මං එදා පරිස්සමෙන් ගෙදර ගියාද කියලා නිකමට බලන්නවත් ඔයා එක්ක කෝල් එකක් වත් ආන්ස කරේ නැ පහන්දි එදා මං ආව දාලයිල නිදාගත්තා මං ඇහැරුනේ රෑ 12 විතර ඒ නිදාගත්තට පස්සේ ඇහැරුනේ දැන් ඔයාව නිසා අනේ හිතරි දුනත් කමන්නේ කාංචන මට ඇත්ත කියන්න මම මේ කතා කරන්නේ ඊයේ ගැන නෙමෙයි අපි හම්බුනේ පෙරේදා ගැන මම ඊයේ දවසම වැඩනේ පහන්දි මට කෝල් එකක් ගන්න බැරි තරමටම හයි කාංචනවා මට මෙහෙම කරන්නේ ඔයා මෙහෙම හැසිරෙන්න වෙඩින් කාඩ්ස් ටික දෙනකම්ම හිටියයි පහන්දි वाह मेतने चूटी देयर लोको करके ने दागल लेने मेतने हिमे प्रश्न यार मैं मेरा सर माँ के ओल्ड पोट्टा काउले लाती हैं माटी के सेटल करके ने ठीक खा ले आते हैं प्लीज इधर रेस्टोरेंट के दी ओ यार पासिंगी मान मी गया था ओ තමයි මානවී පහන්දි මං එක හිතාමතා කරපු දෙයක් නෙමෙයි ඒ මං අවුරුදු ගානක් තිස්සේ යාළුවෝ හිටිය ගෑනු ළමයා එක මගේ පුරුද්දට වෙච්ච දෙයක් නැතුව එතන දෙයක් නැහැ ඒ පුරුද්ද අපි බැන්දට පස්සේ සිද්ධ වුණොත් මට මොනවාද වෙන්නේ කාංචන පහන්දි වෙච්ච දේ වෙලා ඉවරයි ඔයත් තවත් ඕකෙම එල්ලිලා හිටියත් ඔයාට වැඩක් වෙන්නේ නැහැ මට වැඩක් වෙන්නේ නැහැ කිත කරුණා කරලා මේක තේරුම් ගන්න ප්ලීස් මේ දැන් හොඳට මැදේ ඔයා හදන්නේ හොදවල නැහැ නේ තුවාලය පාරන්න කාංචන මන්ට ඔයාගේ ෆෝන් එක ටිකක් දෙන්න මට කෝල් එකක් ගන්න තියෙනවා මම් පහන්දි මට ඔයාට චුට්ටක් කතා කරන්න ඕනේ ප්ලීස් ආන්ස කරන්න हेलो मानवी मटवा हम बेला पड़ा खता करने होना पांडी ओ आकाउंट के लिए मटी इतागन बोलो और ट पास वेला वक बाला मट कॉल लेते न मांगे न बाला ना
මම යන්නයි කියලා පුතේ තේරුවන් සර් නයි දුව පාන්දරින් මාපු එකේ පදිංචිට එන්නම කියන හිතාගෙන ඉතිසර කරන්න ඕන කොමෙට් එක ඉවර කරගන්න මොන මෙහෙ පදිංචියද සකුන්තලයේ කල්පනාව ජෝඩුව වෙහි නතර කරගන්න කොයිද අපිත් එක්ක නේද මං ගියා මට සමා වෙන්න කාංචන මම මේ වත් එක්ක යන්න හදන්නේ ආපහු මගෙන් හැරෙන්න පුළුවන් ගමනක් නෙමෙයි මේකේම ගමනක් නම් මොන ලැජ්ජා වුණත් මම මෙහෙමම නවතින්න ලඟින් ඉඳගන්න අවසරයිද අවසරයි අවසරයි වතාවට 100000 වතාවක් අවසරයි අනේ උඹලගේ රණ්ඩු අඩුම ගානේ සතියක් දෙකක්වත් අල්ලගෙන ඉන්න බැරි නම් රණ්ඩු නොවි ඉඳහල්ලා ලැජ්ජා වෙබැ මේ බලන්නකෝ මෙයා මෙයා හදන්නේ අපි දෙන්නව කොටෝලා දෙපැත්තෙම යැපෙන්න අපි අහුවේ යෝවට මේ මේ මාව නැති කරගෙන හරි කමන්නේ ඔය දෙන්න ඇති හැකියාව වෙන්නකෝ අඩුම ගානේ මට 50 කලවත් ඉන්න පුළුවන් සෝරි උපමාලි මට උදේ ටිකක් කේන්ති ගියේ අයිරාංගණියන්ටි මේව දැක්කොත් අපිට බේරිල්ලක් නැති වෙන හින්දා අනේකට කමක් නැහැ තේජා මට එච්චර ඒ වෙලාවේ බයික් එකක් ගැන කල්පනාවක් තිබුණ නැහැ මම පාන්දරින් මාව යාර අත අමාරුවට හොස්පිටල් එකට එන්න මම තව ටිකක් කල්පනා කරලා බලලා ආයෙත් ඔයගලන්ට කෝල් එකක් ගන්න. හරි? ඕකේ. මදු? රයිට්, thank you. මොකද්ද මේ? මොකද්ද? මොකද්ද කියලා තමයි මමත් අහන්නේ. මම දැකලාද බං ඔච්චර ඔය බෙරියන් දෙන්නේ? මේක මේ අම්මේ පන්තරේ ඇඩ් එකක් නේ. ඔව්. इतने में मित्र नंबर स्टिकर हुए काउंट मंग क्यों ना अटमा कल यार मटा तेरे ने किया हल्ला को मोकटा द अम्मा मटा तावत मेरा सावल करने बह इतने तमुंगे काल पे ना वराते आने द ओ बालन मुकते मी कता करने मादू मादू इतपुर में तैन तैन वाले मुलु के नहीं ला यही तो मेरे खाता कराने रखते हैं नहीं ताकि ना ओह ओह मर्द तो मेरे इन्ने बह मर्द मैं कहती वेला दिए नहीं तो मैं क्या करूँगा तो मैं क्राउंगों को ये चीज़ सर वेला मैं किरी दीपु अम्मा के बेल्ला मेरे कला मार ला दाबा तेरी ओमुद्रुवन ने हाल पाले उमे� අපිට ගල් ගහලා අපිව පන්නලා දායි සේනහරි අපේ තාත්තාරි සියහරි මේවා දැක්කොත් රැට අවිල මගේ බෙල්ල මිරිකලා මාව මරලා දායි
එතනින් එහාට දෙයක් මේ වහලයට මට සිද්ධ වෙන්නේ නැහැ අම්මේ. ඉතියාද මෙවුවා මේ සේරෝම වෙන මොකක් නෙමෙයි උඹේ ඔය අර අර තොයිල් සන්නිය විපාක තමයි. විසි අවුරුද්දක් තිස්සේ තාත්තා නැතුව මං ඔයාලා බලාගත්තේ. මරණෙල් වගේ මේ මූලකට විසි කරලා දාන්නද මද්දු. සෞම්‍ය සඳ එළිය මගේ පැහැසරා. මට දැන්නේ මේකී අපිට දාන්න ගිය තුම්බරේ ධර්ම තේරුම්. මේකිට අතින් පයින් ගහලා මදි. ගම්මැද්දේ තියලා දඬු කඳේ ගහන්න ඕන. මං ඔයාලා වෙනුවෙන් මගේ ජීවිතේ හොඳම කාලේ අත්හැරලා දැම්මා. මරණයකට මිසක් මගුලකට නොවේ මං ඔයාලා වෙනුවෙන් හුස්ම ගත්තා. ඒව අම්මට මෙහෙම කරන්න එපා පුතේ. ඔයාලට පව් වෙන්නේ. උඹ නාඩයිදී ඕකියෝක කරන්න ඇත්තේ හිතේ දුකට කේන්තියට මිසක්කා උඹෝ දාල යන්න හිතාගෙන නෙවෙයිනි. උඹුන්ට කොහෙද ඔච්චර අයියා ඔච්චර දෙයක් කරන්න. තාත්තා නැති වෙච්ච දවසේ ඉඳලා මට ඔයාලගේ දුකකට මිසක් මගේ දුකකට කවදාවත් ඇඬුන්නේ නැහැ පුතේ. මට ඔයාලා තුන් දෙනා වෙනුවෙන් රටක් රාජ්‍යයක් එක්ක උනත් හැප්පෙන්න පුළුවන්. අවුරුදු 20ක් තිස්සේ මං එක උපුගල පෙන්නවා. ඒව මගේ හිතේ හයිය නැති කරන්න එපා පුතේ. නතර කරාන් කොනේ නෝද උඹ මේ අඬවන්නේ උඹේ අම්මව නේද? මාවත් මේ අඬවන්නේ මගේ දරුවා අම්මේ. කාංචන ඔයා මට මේ කරපු දෙයට ඔයාට හොදක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාට විතර නෙමෙයි ඔයා අම්මට. ඔයා මට කැමති වුණේ ආගේ අම්මගේ තාත්තගේ හිත සතුටු කරන්න නම් කාංචන මාත් නොදැනුවත් මේ පවේ කොටස්කාරියක් වෙලා. මම වගේ මහින්සක කෙල්ලෙක්ගේ හිතකට ගින්දරක් දීලා මට නම් රටක් රාජ්‍යයක් ලැබුණත් වැඩක් නෑ කාංචන. අහිංසක හිතක් අඬවලා රිද්දලා මෙහෙම ගමන් ගියාම අපිට මුළු ජීවිත කාලෙම විඳවන්න වෙයි කාංචන. අපිට විතරක් නෙමෙයි අපේ අම්මලා තාත්තලටත් විඳවන්න වෙයි. පවක් කියලා පෙනි පෙනි පවක් කියලා දැන දැන ඇයි කාංචන අපි මෙහෙම හිතාමතාම පව පුරවගන්නේ? දැන් මට මොකද කරන්න කියන්නේ? ඒක මට කියන්න වෙන්නේ මානවීව හම්බ වෙලා කතා කරාට පස්සේ කාංචන. හැබැයි මානවීගේ ඇස්වලින් එක කඳුලක් හරි එදාට වැටුණොත් මේ කසාද කෙරෙන්නේ නෑ කාංචන. කොච්චර වියදම් කරලා තිබ්බත්
සුන්තා යා දවල් බෙහෙත ගත්තද මොකද මේ බෙහෙත ගත්තද කියලා මතක් කරන්නේ නෑ නෑ මේ මේ ඔයාට පපු අමාරු හැදෙන ආරංචියක් තියෙන කතාවක් තියෙනවා කියන්නේ පපු අමාරුවක් හැදෙන ආරංචිය මොකන්ද ඒක මේ හිතන් කියන්න බෑ ඒක අහලා ඔයා සී මූර්ජා වෙලා මෙතන ඇදගෙන වැටුනොත් තියෙන මොන දෙයියන්ට කියන්නද අපි යන් ඇතුළට යන් खरी कुन कौसगन अवीला हेग रक्त रंग वाले कुछ मनुष्य की पुरुद नीति मुखद कारण मतक मुलिम कल वेला नरसिंहमी की रंजन डॉक्टर दोस्तर महत्व के नंबर के मैं ये पीरियड में ना काम मालना करती बा ये आसपास करने को तो कुहाट वेला द मांदा मैं ऐ दोस्तर महत्व के मुकुट वेला दीन अबे कांचन के वाकी एम अकरते अभ्याप केला हमें तो ये नहीं हैप्पी लदे हैप्पी लाना का वक्त ने तर लाल निवास से टे मगुलक से टेला दोस्तर महत्या लाल निवासी संतर महत्व अपराधी
අපිට දොස්තර කෙනෙකුට නෑකම් කියන්න තියෙන chance එක මෙහෙම ගහලා ගියා. ඒ කිව්වේ? හයි. මානවී කාංචන බැඳනන් අපි දොස්තරයාගේ නෑ යෝනේ. මේ ඕක තමයි කියන්නේ ලැජ්ජ නැතිකම මහමුදලි කමට තරි ලොකුයි කියලා. හත්තද? यामु तावड़े किन्दल है तावड़े क्या कहला हिटे माटे पाराकुए ना कांचन अंगवा के देते मेरे लाने एप्पा वाह पिटे इतनी गोड़ा क्राया वेला थी ऐरात बाइक के मटर रहेगा मंगुरुई මාව ගෙදරට මැරලන්න ආවොත් අපේ අම්මයි තාත්තයි දොස් කියයි කාංචන හරි මම මගින් දලන්න මේ තරම් දුරක් ඇවිල්ලා මට ඔයාට මගෙන් හැරෙන්න දෙන්න පුළුවන්ද කාංචන මම හිතන්න හිත හැරෙනවා නම් අයියට හිතා දාගන්න බැරි मम्मे कराने वागे हितरी इतने के दखान चना वैने हम देख रहे हैं माटे समावेन ने किया ना वैरे ने माटे में वेला वैने किया ने किसी में देख नया कान चना वह विश्वास करात न तक मम्मे के वाने मागे जीविते आमारु मकाले අපේ චූටිව බලන්න ડોක්ටර් ගෙදරින් එනවලු අක්කලා දෙන්නම ඉඳිද්දී නංගි ඉස්සර වෙන එක ගැන ඔයාගේ හිතේ තරහක් එහෙම නෑ නේද අනේ නෑ මට ওই ගමන ගැන කිසිම ලෝභකමක් නැති නිසා මට ඒක දැනෙන්නේවත් නෑ එතකොට මානවීට කොහොමද දන්නේ අන්න ඒක කියන්න බෑ ඇයි තින් එයා අදටත් රබුටංගිඩි තුනක් ගෙනාවත් ලොකු මේක හොයන එක්කනානේ මෙව්වට වග කියන්න ඕනි අය පැත්තක ඉඳිද්දී අපිටම කියලා උපදූපයක් කතා කරන්න තියෙන වෙලාව අපි මේකට වැය කරනවනේ මොන අපරාධයක් දනේ මේ ඔයා හොම්බ මේ යන්නකෝ මං අරයා පෙරලන පොත මොකද්ද කියලා බලලා මෙන්න
වස් පරිකාරින්ට දෙන්න ඔය සල්ලි ටික ඇති වෙයිද? ඇති වෙලියන මාත්. මදි වුණොත් මේ මං අතින් දාන්නම්කෝ. ඕක ඉතින් මේ අතින් දාලා මගෙන් ගන්න ඕන එකක් නෙමෙයිනේ. ඔන්නේ චෙක් වල දීලා දෙනවා මං අස්සම් කරන්නම්. ආව ආව. අනවශ්‍ය උදව් පස්සට පැටලිලි වෙනවා. දැන් අර වියදම් ටිකයි පඩි සල්ලි ටිකයි එකතු කරලා චෙක්ුවක ලියලා දෙනවාකෝ. ඔකේ දෙහි තන් කරන්න පුළුවන් එකක් යා. ඉඳගෙන යනවා. වාඩි වාඩි වෙනවා. මේක මේ දවස් කීයක විතර ගමනක්ද දෙලේනේ මහත්තයා? මොන දවස්ද බං? උදේ ගියා හවසාවා. එහෙනම් ඉතින් සල්ලි මොකටද දෙලේනේ මහත්තයා? මං හිතුවේ මේ සතියක් හමාරක් ඉන්න යන ගමනක් කියලා. Who cares what Lokiya says කියලා. එහෙම සති ගණන් යනවද මං මනමාලිය බලන්න? මේ මනමාලිය බලන්න කිව්වේ අපේ දොස්තර මහත්තයාටද? නෑ අපේ ලියන මහත්තයාට. ඒ ඊටාම් බැඳලා නෑනේ. අනේ ඔක කළා දියහම්. सौम्य संद एलिय मगे पहसरा मगुला कथा करन नेतुव आप रेडी करगत्ता नम पळया मंग एन्ना लियन महत्या याना 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 මගුල් කතා කරන්න එනවා. දරාලි මහත්තයත් හත් පොලේ ගාගෙන අහක වෙලා අහනවා ගඳ මොකෝ කියලා. මෙව්වා මේ හාහෝ ගාලා පත්තරවල දාලා යන්න සුසු ගමන් නෙවෙයි නෙව. අඩුම ගානේ වැඩේ තීන්දු වෙන කම්වත් ඔය කඩේ වහගෙන ඉන්නවා. ඊයෝ. මට වෙලාවකට හිතා ගන්න බෑ. ලියන මහත්තයා කවුද? මුදලාලි කවුද? Lokiya's what Lokiya says kiwa. Kohe innoy kiyanne? E para katha karanne. Rings yanoda? Oy yanne. Ne mulin katha karapela mokadda kiwwe? Ne langa innawa kiyala ne kiwwe. නාගසලං ගහනවනම් කොල්ල ගෙට ඇවිල්ලා විස්තර ඔක්කොම කතා කරාට පස්සේ ගහන්න. හැබැයි කොල්ල ගිට වෙනකොටම ගැහුවොත් එම උයා පියාගත්ත කෑම ටිකවත් නිදහසේ කන්න හම්බ වෙන්නේ නැහැ. මට නාගසලං ගහන්න වෙන්නේ තාත්තට පාසන බක්කත් සොලවන්න බැරි හින්දානේ. කොහෙද ළමයෝ ගියේ? පාන්දි වල්ලා. ගෙදරටම? ඔව්. ඒ මොකටද? මන් දන්නේ නැහැ. එයා එහෙම ගමනක් ගියපම මන් දන්නේ නැහැ. ආ මාර ප්‍රශ්නේ මගෙන් අහන්නේ. अम्मला मंगवा
නෝගනේ මං කිව්වේ නාගසලන් ගහනවා නම් ගහන්න ඕනේ ප්‍රමාදයට හේතු කාරණ අහලා අනිත් එක අසුන් නෑ අනිත් එකක් නෑ කලින් එක විතරයි ඕනනම් අර කලින් එකත් ඉල්ලාස් කරගන්න अने මම මොනවා හරි කිව්වයි කියලා හිතාගන්න. හා. මං ගිහින් වතුර දෙකක් දාගෙන එන්න. එතකොටවත් හරියයිද බලමුකෝ. නැත්නම් ඉතින් ඩොයියම් පල්ලම් තමයි. ආ උපමාලි. මං ඔයාගෙන් දෙයක් අහන්න ඔයා හදවතට එකඟව උත්තර දෙනවද මොකද්ද ප්‍රශ්නෙට උත්තරේ තවත් ප්‍රශ්නයක් නෙවෙයි උපමාලි හරි හරි ඉතින් ඔයා අහන්නකෝ මං ඉතින් එහෙම ඔයාගේ හිතරවට්ටන උත්තර දෙන්නේ නෑනේ නේත්‍රා ඔයා දැන් ওই විදිහට හැසිරෙන්නේ කුසල් වෙනේපයක පටන් ගත්තොත් එයාව අමතක කරන්න හිත හදාගෙනද දෙයක් අහන්න තියනවා කිව්වහම මං හිතුවා බරපතල මොකක් හරි කියලා. දැන් මං අහන ප්‍රශ්නෙට උත්තරේ ඕකද? මට මොන දේ වුණත් අමතක කරන්න බැරි. මගේ අම්මයි නංගිලා දෙන්නයි ආච්චි අම්මයි විතරයි නේත්‍රා. හොඳටම විශ්වාසද? ඔව්. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නෑ. අයියෝ එහෙම හුවේ? නෑ. එහෙම දෙයක් වෙන්න ඉඩ තියෙන හින්දා. ඔයාට හැම දෙයකට මූණ දෙන්න බෑ වගේ නම් ඔය විකාර මනස්ගත අයින් කරලා කුසල් එක කතා කරන්න. කතා කරලා තියෙන ප්‍රශ්නක් විසඳා ගන්න. මොනවා වුණත් ඒකොල්ල ඔයාගේ අම්මව හම්බ වෙන්නත් ගියානේ. අනික ඉතින් අම්මගේ වුණත් කුසල්ට අකමැත්තක් තිබුණ නෑනේ උපමාලි. මේ අරයා එනවා වගේ ඔය කතා ඇදලා ගන්න එපා. දැන් නම් ටිකක් හරි වගේ. මොකද උපමාලි අස්වල කඳුළු මෑම් මේ තේජ අයන් එකට හත පොඩ්ඩක් පිච්චුණා කොයිකටත් තුවා වෙහින් පිටත් වෙනකොටත් මට කෝල් එකක් දෙන්න බයි पाटो आव कॉल लगा तो गत्ते कॉल लगा आप होएगा दें कौर कौर दे रहे ना किन डॉक्टर के ताता ही ता मामा किन को मेवा के काम में ग्रेन बात होएगी तेरे ज्ञान किन किन नेहलू नेह वे ने किन को माँ ऐम अट विस्तर है हुई नेह पड़ी अक्के ओह මුකුත් අහන්න බා මොන හරි වෙනකම් ඉන්න. ආකාංච. පැහැසරා බඳින්න යන්නේ දොස්තර මහත්තය කියන කතාව ඇත්තද? उपमाली गोडे नूगत गैन मिनी
विश्वास अरकिमेड़े ध्यान मिनी अंत मावदाल बाबा बबागे वाहने जूट गानी माइलियन महत्याई पुरुष विधि रे मेके इन्ना मटे कोर तो नेता थे मटे अमीन का मने वैरे देखे तुरंत दिनों करेगा ना विधि रे बलंगिया में तीन बबा वापी रे मगेरे ही नहीं हुए ये वाहे में गुड़ाक किला मगेरे देने वैरे नहीं मैं माँ विटे विटे कॉल कराना को मने जाते मटाई महत्या मालू मालू मे गेलो मुद्री महत्या आई हो दे ज्ञानी लीन महत्या पीट कौड़ ज्ञानी गुटी के अभी अभी वितरा මෙච්චර දුරක් මේක කරකෝන එක එච්චර ලේසි වැඩක් නොවුනට මොකෝ මේක කෙරෙන්න ඕන පිළිවෙල මේක තමයි මුදාලි මහත්තයා हेलो गुड मॉर्निंग उपेंद्र हाँ गुड मॉर्निंग कोई दिन देरी दे नया गम याना गम आंधे याना लेस्ट ने गम याना गम याना गम ये नांगा तो आप इटा हम तो रोबर आने के दरे याना पुलवा कहाँ गया बुधवार रोबर आने दे ऐ वाह मिच्छरा कालिता है ठीक है आप यहाँ सिंह बैठ लगी लाते ඔය ගොල්ල පෞල් පන්සල් වෙන්න ලෑස්තිනකොට අපේ ළමයි මොන්ඩිසෝරිත් යනවා මට කරුණාකරලා කියන්න අද නයිට් ෂිෆ්ට් එකේවත් ඔයා මාව රිලීස් කරනවද කියලා අනිවාර්යෙන්ම අනිවාර්යෙන් තුන තුනා මාර්දිවව සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා හරිනේ එහෙමනම් ප්‍රශ්නයක් නැහැ අනේ තැන්කියු උපේන්ද්‍ර ඔයා මට මේ වෙලාව කරලා ලොකු උදව්වක් ඕක මොකක්ද දෙවින්ද लाल निवासी मनुष्य मानी जीवन एत्र
मुकद्दा मैं मिनिसुते कमर दिन बाद दे वाईरी होई दारा उठे मैं ओया एक दिन आयेंगे उन आठ पासे मटे मुकद्दे मिनिसुते का दिन वाईरी आने का तमाय अपने डाट दारा का नोने विला तेरा मुकुट ने मैं डाटे अम्मा डा अम्मा ये वचने उपकरण नोने अम्मे अम्मा बाया ही एक इतनी हिरेक करके ने मिनिसुल आसने जीवन ते ही किया ऐह मुनोत मानवी डा अम्मा करे अपराध एक किला मटे तेरुंग आए किला हमारे बाया ही अम्मे बिन्ना मैं मोस्ट है बिन्ना कोटा मंगे एक खुंदर तेरुंग करेंगे एक हिंदा एक उपकरण निकला ऐ आहिंसे के लिए जीवित रास्ते करने का तीन ही मिला मिया वैदु अम्मा नींद में विजय खत्म करने ओ कार वैदु कटा तगान निकला निकम बुरुट इला मेरे दोस्त किया निपा सौम्य मगे चूटिया उसरिया के हिटियोत मुको मेक मे मगुल गमनक नवेने अम्मे पोड़िया का कुसियटे वाला साले पोड़ा का पाव अतपतु गाल दांत एक उल्ला हाथ पेला वो पीली वेला कहती हैं तुम्हारे कहने के ना डिंगा क्वीवे के इंडिंग मेन मे सलाद हदला फ्रिज दान मेता काट बंदे बदगी
වෙන මාත්‍ය බබා කිට්ටුවද ඔක කිව්ව හැටියට නම් එහෙමයි දැන් දැන් ටවුන් උසටපට ගාලා පහු වෙන එකේ මේ ගන්න තියෙන දෙයක් ඉස්සරහෙන් ගත්තොත් නරකද එහෙම හොඳ මේ යන විදියට නම් ඉතින් ඉස්සරහන් තැලුන් තෙල් බෝතලයක් අජන්න තැනක් හොයාගන්න එක ලේසි වෙන එකක් නෑ टेलीफोन नंबर एक नहनी दम्मिका है भाई टेलीफोन नंबर एक हम बोलनोत तातला पुतारा डे कुदा गहागान निकले मम मगी ये तो काम इस्ट करनो ये क्या नहीं थी मेरे का दाबुआ तक नहनी ओ नीत इस ब्रीड ताले नंबर एक को याद आता ना हरी नी ये तितिंग टेलीफोन करा किया ला दोस्तर महाते आप ही तेक का बाजी नेट අම්මිකා හැබැයි අම්මිකා ඔය ගෑණි කෙල්ල තුන් දෙනයි අහිංසක මිනිස්සුන්ට කරන අපරාධවලට දොස්තර මහත්තයා හොයාගෙන ගිහලා කිව්වත් පවුනේ ඒකත් ඇත්ත නේද ලියුමක් දැම්මම අතටත් යනවා කඩලත් බලන සබ්බ සකල මනාවම ලියලා අරින්න පුළුවන්. අපි හිතත් නිදහස්. ඔව්. දැන උගත් මිනිස්සෙක් නේ. එයා අමාරුයි වැටෙනවද නැද්ද කියන එක එයා තීරණය කරයි. මොනාද මුදාලි මාත්‍යෝ ගන්නෙ මෙව්වට ඉතින් නොච්චි කරන්න දෙයක් නැහැ ඒ මිනිසුන්ට සතියක් කමාරක් අතපය දිගැල්ලා කන්ට ඕන කරන දේවල් කටව ගන්නවකෝ ලෝරි පිටින් බඩු ගෙනාවයි කියලා අන්තිමේ අපිට කතන්දරයක් අහගන්න සිද්ධ වෙයි දන්නේ කතන්දරයක් ඇහුවත් පිටුන්ගෙන් ඈ දැන් මේ අපේ උන්ගෙන්මනේ ආ ඔව්ද යාති බබා ඔව් බබා ආ කරුණාපාල මාමේ දැන් කොහේ හරිද ඔගොල්ලෝ අපි තාම පැලැන්කියේ බබා ඉස්සතින් යන්නේ ගහර නැති ඉඳ ඔන්න මොනාරි ගන්න කියලා ඩිං ගන්න අතර උනත් මොදලාලි හාල් කිලෝ 20 කුයි පරිප්පු කිලෝ 8 කුයි සීනි දෙන සීනි දෙන දැන් මාමලින්නේ මේ කිට්ටුවම මං ඉන්නේ ගඟුලේ වැව පහු කරාම වෙලක් හම් වෙනවා ඒ හරි ඉන්නේ අපි මෙතන ඉඳන් එකට යමු කොහේ වැවද ගඟුලේ වැව මාමා ඔය කකින් යවත් කියයි ඔය පාර කෙලින්ම ආවම හරි බිස්කට් පැකටු දෙන්න එක එක જાතියෙන් පහ පහ වගේ सौम्य संद एलिय मगे पहसरा